තිස්සයි මන්තයි කියලා දෙන්නේ එක ස්වාමියෙකුට බිරින්දෑවරු වෙලා හිටා හිටියා. ඊට පස්සේ මොකද වුනේ, එක ඔය මන්තා කියලා එක්කෙනෙක් හරිම ඉරිසියයි. මේ ගෑනු කෙනා මැරුණා, මැරිලා ප්‍රේතියක් වුණා. අර ගෑනු අය නාන තොටේ ඒ කුණු හොදගෙන යන තැන ඉපදුණා ප්‍රීතියක් වෙලා. කාන්තාවන්ගේ දහජරාව හොදලා දාන තැන ඉපදුණා. කොහොමද? ඇයි අර කුණු ටික ඉරිසියක් කළේ නැහනේ? එතන හිටියා. ඉරිසිය නොකරපු තැනට යන්නේ. කුණු ටිකට ඉරිසියක් කළේ නැහනේ. වලන් හොදලා විසි කරන තැන ඉරිසිය කරන්නේ නැහනේ. එතන උපදිනවා. ඇඟේ නූල් පොටක් නෑ. අසූචි ගඳයි. මුළු ඇඟේම පස් විහිරිලා. දාඩිය පෙරාගෙන ඉන්න මිනිස්සේ දූවිලි වේලිච්ච පස් ගොඩක් කරන් මෙහෙම ඇඟට දාගත්තට පස්සේ එයා ඉන්න විදිය හිතෙන් හිතන්න. ඒ වගේ මේ ප්‍රේති ඇටසැකිල්ලක් විතරයි. නූල් පොටක් නෑ. ඇඟ හැමතැනම පස් අසූචි ගඳයි. දැන් අරයා ළිඳට යනකොට කර්මානුරූපව දැක්ක ප්‍රේතිය. මේ ගෑනු කෙනා බය වුණේ නැහැ. ඇත්තටම අද කාලේ ගොඩක් අයගේ බය වැඩි. ඉස්සර මිනිස්සු යක්කු දැක්කම කතා කරනවා, උඹ කවුද කියලා. අද උඹ කවුද කියලා අහන්න කෙනෙක් හිටවෙන්නේ නැහැ. යකා දැක ගමන් එයා වැටෙනවා. යකාටවත් විදිහක් නැහැ උඹ කවුද කියලා අහගන්න. ඊට පස්සේ ඇහුවා, මේ ප්‍රීති කවුද? ඊට පස්සේ කියනවා, අනේ ඔබට මතක නැද්ද අපි එක ගෙදර හිටියේ? ඔබ තිස්සා, මම මන්තා. ඉතින් සිතින් කයින් වචනෙන් මං පව් කළා. මං දැන් ප්‍රීතියක් වුණා. ඊට පස්සේ කියනවා, අම්මේ පුදු ඔබගේ මුළු ඇඟීම පස්සනේ. ඊට පස්සේ මෙයා කියනවා, ඔයා එදා ලස්සනට මඟුල් ගෙදරක යන්න සැරසිලා හිටියා. ඔයා ලස්සනට ඉන්නකොට මට ඉරිසියයි තුනා. මං ඔයා දොරගාවෙන් යනකොට හැංගිලා ඉඳලා පස් අවුරක් ඇඟට දැම්මා. ඊට පස්සේ දුවල ගියා. පස් ටිකක් මෙහෙම දැම්මා. ඉරිසියාවට. ඊට පස්සේ මේ එයා කියනවා, කර්මානුරූපවට දැම්මගේ ඇඟේ පස්. මෙහෙම ගායෙල්ලන්න බෑ. පස් මුළු ශරීරෙම. උඹගෙන් ඇයි අසූචි ගඳ එන්නේ? ඊට පස්සේ ඔයා මඟුල් ගෙදර කියන්න ලැහැත් වෙලා හිටියා. මට හිතුණා මේකි දැන් සාරිය ඇඳගෙන ආවරණ ටික පළඳ ගත්ත ගම මේකි දැන් බැබලෙයි. මට එහෙම හිතිලා කලින් දවසේ හොරෙන් ඔයාගේ ආභරණ ටිකයි සුවඳ වර්ග ටිකයි ආභරණ ටිකයි ඔක්කොම ටික අසූචි වලට දැම්මා. ඇඳුම් ටික හැංගුවා. ඇඳුම් හංගපු නිසා දැන් ඇඳුම් නැහැ. ආභරණ හංගපු නිසා දැන් නිර්වස්තරයි. ඊළඟට අසූචි වලට දම්පු නිසා දැන් මගේ ඇඟෙන් අසූචි ගඳ එනවා. කොහොමද කර්මය? ඊට පස්සේ උඹ දැන් ඉන්නේ කහ කහනේ. ඇයි ඒ? මන් දවසක් උඹට තියෙන ඉරිසියාවට උඹ නිදාගන්න ඇඳේ කාඹිලි ආයතුලේ වුණා. එතකොට උඹ දන්නේ නැතුව නිදාගත්තා. ඇඟේ පළු ආවා. කාඹිලිය දම්පු නිසා මේ ජීවිතේ මගේ මුළු ඇඟම කහනවා. දැක්කද? ඉරිසියාකලේ යමකටද ඒකම තමට නැති වුණා.